කකුලෝ එක්ක මම කන්න හදපු රසම රස සුවඳ කහබත් එක තමයි අද මම ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් මේක හරිම ඉක්මනට ගෙදර තියෙන දේවල් වලින් අපිට හදලා රස බලන්න පුළුවන්. මම කියලා දෙන්නම් හදා ගන්න විදිය. අද මම මේ කහබත් එක හදන්න පාවිච්චි කරන්නේ ලංකාවේ තියෙන සම්බයකට සමාන හාල් එකක්. ඉතින් මුලින්ම හාල් ටික හොදලා වතුර ටික බහින්න තියන්න. ඒක පැත්තකින් තියලා අපි බත් එකට අවශ්‍ය තෙම්පරාදුව හදාගමු. මුලින්ම බටර් වලින් මේස හැන්දක් වෙනම භාජනයකට එකතු කරලා බටර් ටික රත් වෙන්න දෙන්න. බටර් ටික රත් වුණාට පස්සේ බීලුණු ගෙඩියකින් භාගයක් හීනියට කපලා සහ කරපිංචා දෙකම එකතු කරලා හොඳට මේ ලුණු ටික රන්වන් පාට වෙනකල් දැන් අපි බැද ගන්න ඕනේ. ඒකට මම එකතු කරගත්ත කුරුඳු පුතු කෑල්ලක්, එන්සාලට දෙකක් වගේම ගම්මිරිස් ඇට වලින් 10ක් විතර. ලුණු ටික යාන්තමට තෙම්පරාදු වීගෙන එනකොට කහ කුඩු වලින් ස්වල්පයක් එකතු කරගන්න. ආපහු මේ ලුණු ටික හොඳට තෙම්පරාදු කරගන්න තවත් විනාඩියක් විතර. මොකද ලුණු ටික බැදෙන තරමට හරිම රසයි බත් එක. ඊට පස්සේ අර හොදගත්ත හාල් ටික දාගන්න. ඉතින් මේ හාල් ටික එකතු කරාට පස්සේ ටිකක් වෙලා තෙම්පරාදු කරගන්න පුළුවන් නම් ගොඩක් රසයි බත් එක. ඉතින් විනාඩියක් දෙකක් විතර මේ තෙම්පරාදුවත් එක්ක කලවම් කරගනිමින් සාමාන්‍ය ගින්දරේ හාල් එක චුට්ටක් වතුර ගතියෙන් නැති වෙනකල් තෙම්පරාදු කරගන්න. ඊට පස්සේ අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරන්න. ඒ අන්තිමට තමයි ඔයාලා සාමාන්‍යයෙන් බත් එකක් වෙන විදිහට වතුර තියාගන්න. ඔයාලට කැමති නම් මේක මේ විදිහටම වහලා උයා ගන්න පුළුවන්. හැබැයි මම නම් අද මේක රයිස් කුකරේකට දාලා තමයි හදාගන්නේ. ඉතින් අද මම මේ බත් එකත් එක කන්න කකුලෝ එකක් හදා ගන්නවා. ඉතින් කකුලෝ මීට කලින් හදන විදි ක්‍රම දෙකක් මම දාලා තියෙනවා මගේ channel එකේ. මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඔයාලට පුළුවන් ඒ link දෙකටම ගිහිල්ලා කැමති විදිහකට රසට කකුලෝ එක හදා ගන්න. එහෙම නැතිනම් මේ වීඩියෝ එකේ උඩ දකුණු අත පැත්තේ කෙළවරේ ඔයාලට පුළුවන් ඒ link එකට ගිහිල්ලා බලා ගන්න. ඉතින් මේ කකුලෝ හොද්දට තමයි මම අද මේ කහබත් එක හදාගත්තේ. මොකද කකුලෝ වගේ දෙයක් හදපුවාම ගොඩ දේවල් හදන්න අවශ්‍ය නැහැ. එහෙම නැත්තම් පාන් එකක් එක්ක උනත් කකුලෝ එක රසයි. ඉතින් ඒකට හදපු කහබත් එක තමයි මම ඔයාලත් එක්ක බෙදාගත්තේ. කකුලෝ එකත් ගොඩාක් රසට තිබ්බා. ඉතින් හොදි තියෙන වගේම හොදි නැතුව හදන විදි දෙකම මම දාලා තියෙනවා. ඔයාලට පුළුවන් මම කියව විදිහට ගිහින් බලන්න. ඉතින් මේ කහබත් එක ගැන කිව්වොත් හදිසි වෙලාවට අපිට ඉක්මනට හදාගන්න පුළුවන් වගේම ගොඩක් රස බත් එකක්, ගොඩක් සුවඳට තිබ්බා. අර තෙම්පරාදු කරගන්න වෙලාවේ ඔයාලට කරාම නැටි තියෙනවා නම් හතරක් විතර එකතු කරගන්න. ඉතින් මේ විදිහට තමයි අද අපේ දවල් කෑම වෙල ලෑස්ති වුණේ. කකුලෝ වගේ දෙයක් හදපුවාම ගොඩ වෙලාවට පාන් එකක්, පාන් එක්ක ඒත් එක්ක මිදියාප්ප, බත් වගේ එක රස බලන්න පුළුවන්. හැබැයි වැඩි දේවල් අවශ්‍ය නැහැ. මොකද මේ කකුලෝ එක හරිම රසයි. ඉතින් ඒ හින්දා තමයි මම අද සුවඳට කහබත් එකක් හදාගත්තේ. ඉතින් ඔයාලා මගේ මේ වීඩියෝ එකට කැමති නම් මතක ඇතුවේ ලයික් එකක් දාන්න, හදලා බලලා කමෙන්ට් එකක් දාන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.